අයිබෝවන් කොහොමද ඔයාලට උගල් හැමෝම සතුටින් කියලා හිතනවා බලන් බලන් හැමතැනම මේ දවස්වල මල් පෙරිලා ඉතින් මම හවසරුවේ වෝටර්මෙලන් ජූස් එකකුත් හදාගෙන මේ මල්වල ලස්සන බල බල ඉන්න ගම ගාන එක තව ටිකක් ලස්සන කරන්න ඕනි කියලා පුතා මේ සෝලර් ලයිට්ස් ගත්තා එයත් ඇවිල්ලා මේව ඇසෙම්බල් කරන්න පටන් ගත්තා. මම හැමදාම කියනවනේ ඔයගොල්ලන්ට පොඩි අයට මේ වගේ පොඩි පොඩි වැඩ දෙනවා. එතකොට ඒගොල්ලෝ ඉතින් සෙනසුරාදා දින දවස්වලට මේ ඉලෙක්ට්‍රොනිකස් වල ඇලිලා ඉන්න එක පොඩ්ඩක් නතර වෙනවා. මහා ලොකු දෙයක් උත් නෙමෙයි. ඉතින් ඒ වුණාට මේ විදිහට ගාඩන් එකේ වැඩවලට අම්මගේ වැඩවලට උදව් කරන්න පුරුදු කරන එක ගොඩක් හොඳයි කියලා මම හිතනවා. යායකින් අමක් ඉගෙන ගන්නා වගේම මගෙත් එක්ක තනියම ටික වෙලාවක් කාලෙ ගෙවන්නත් වෙලාව හම්බ වෙනවා. මම අලුතින් හයිඩ්‍රන්ජියාසේ හොස්ටස් වගේකු ඉගෙනවා. ඉතින් ඒව එකතු කරලා මේ ෂේඩ් ගාඩන් එකක් අලුතින් අපි හදන්න හදන්නේ. ඉතින් පුතා ඒකට මට මේ පස තෙල් කරලා දෙනවා. මේ ඉන්ස්ට්‍රුමෙන්ට් එකත් මම එයාට අලුතෙන් ගෙනල්ලා දුන්නේ. එයා තමයි ඔක්කොම ඇසෙම්බල් කරේ. කළා දැන් මේ යූස් කරන හැටි බලාගෙන මට දැන් මේ පාත්‍ය හදන්න උදව් වෙනවා. Don't go too much there. Too much. ඉතින් එයා ඒ වැඩේ කරනකන් මම ගොඩ දවසකින් මාළු පාන්. හදන හැටි නම් වීඩියෝ කරේ නැහැ. මම තනියම කරේ අනිත් එක ඉතින් මාළු පාන් හදන හැටි මොන තරම් වීඩියෝස් තියෙනවනේ මේ බලන්නකෝ මේ හනිසකල් ගහත් මල් වලින් පෙරිලා කහපාට මල් වලින් මුළු ගහම වැහිලා හැඩිස් වගේක් හැදලා තිබුණා ඒ ටිකත් ගලවගෙන මමයි පුතයි පාත්‍ය හදන්න පටන් ගත්තා මෙතන මම ගොඩාක් සැරයක් එක එක ඒවා හදන්න ට්‍රයි කරලා තිනෝ හරියන්නේ නැහැ බලමු මේ සැරේවත් හරියයිද කියලා. පළහදල ඉවර වෙලා වත්ක දාලා පොඩි අයට ට්‍රීට් එකක් කරන් දෙන්න යන්නයි මෙන්න ඇස්ති. ළඟ තියෙන කප්කේක් හවුස් එකක් එතෙන්ට එක්කගෙන ගියා මහන්සි වුණ අයට ට්‍රීට් එකක් කරන් දෙන්න. විවිධාකාර විදි කප්කේක්ස් තියෙනවා ඩසන් එකක් 14.99 ඉතින් තමන්ට කැමති ෆ්ලේවර් එකකින් තෝරලා ගන්න පුළුවන් මම නම් ඉතින් වැඩි කප්කේක් ෆෑන් කෙනෙක් නෙමෙයි ඉතින් පොඩි අය ඩෝන කිව නිසා මේගොල්ලෝ හරි ආසයි මෙතනින් කන්න ඉතින් ඒකයි එකගෙන ආවේ අද ගොඩක් වැඩක් කරන්නේ ඩිසිෂන්ස් තෝරගන්න බැරුව දැන් මේ ඉන්නේ දැන් නම් ඉතින් හරිම හැපි. පක්කිල නම් ඉතින් අද මට ගාඩින් කරන්න උදව් කරේ නෑ. කොහොම හරි මල්ලි ගෙට්ටි හිටින් ඒගොල්ලොන්ටත් කප් කේක්ස් හම්බ වුණා. මේක අපේ ගෙවල් ළඟ තියෙන ෂොපින් කම්ප්ලෙක්ස් එකක්. ඉතින් ඒ වුණාට දැන් රෑවිලා වැඩි ඇවිදින වෙලාවක් නැහැ. මේ දවස්වල අහස හරිම ලස්සනයි බලන්නකො. වෙනද නම් මෙතන ඉතින් පොඩ්ඩක් ෂොප් කරලත් යන්නේ. වෙන දවසක මෙතනට ආවම ඔයගොල්ලන්වත් එක්කගෙන යන්න. අහස නම් හරිම ලස්සනයි. මේ පින්තූර වලට නම් ඒක ඉතින් ඉච්චම වැටෙන්නේ නැහැ. කට්ටිය ඔක්කොම කායකට වෙලා සින්දු කියනවා. කප්කේක් ගත්ත සන්තෝෂෙට. මේ දවස්වල ඉතින් මේ වගේ පොඩි දොරවල් ලොකුදුව තමයි ඩ්‍රයිව් කරන්නේ. ඩ්‍රයිව් කරන්න පුරුදු වෙනවා මේ දවස්වල. ගෙදර ඇවිල්ලා අපි හයි කරපු සෝලර් ලයිට්ස් වල පින්තූර ටිකකුත් පුතේ මම එකතු වෙලා ගන්න අමතක කරේ නැහැ. ලස්සනයි නේද? එහෙමනම් තවත් මේ වගේ ලස්සන දවසක ආයෙත් හමු වෙනකන් ගිහින් ඉන්න. ඔගොල්ලෝ හැමෝම පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න.